දැන් ඔබ වහන්සේ අර මම පැවිදි වීම ගැන ඔබ වහන්සේගෙන් ඒක කිව්ව පැවිදි වෙන එක හොඳයි කියලා. එහෙම නොවුනොත් මොකද ආරයන් වහන්සේ වෙන්නේ? පැවිදි වෙන එක හොඳයි හෝ නොහොඳයි හෝ කියලා කියන හැකියාවක් නෑ. ඒක කෙනා කෙනාගේ විදිහට සිද්ධ වෙනවා. ඒක කෙනාගේ කෙනාගේ ස්වභාවයට කෙනා කෙනාගේ විදිහටයි ඒ තුළ අපි ඒක කෙනාගේ විදිහට ඒක ඒ කෙනාට අනුගතව තමයි ඒ ගැන කතා කරන්නේ. දැන් මෙතනදී මේ දැන් භික්ෂු සූත්‍රත් සවන සූත්‍රත් අරහත් සූත්‍රත් මේවා සේරම තියෙන බුදුන් වහන්සේ දේශනා කරලා බුද්ධ වචනේම තියෙනවා. දැන් අපි පැවිදිවත හෝ ගිහිවත හෝ කියන එක සම්මුතිය තුළයි තියෙන්නේ. හැබැයි භික්ෂුත්වය හෝ ශ්‍රමණත්වය හෝ අරහත්ත්වය කියන එක ඒ මේ අපේ මාර්ගය තුළයි තියෙන්නේ. එතනදී දැන් අපි ගටිකාර අනාගාම ගටිකාර ගිහිවතේ එතකොට ගටිකාර දැන් මාර්ගය තුළ නැවත උප්පත්තියක් නැහැ. එතකොට ගටිකාර ඇත්තටම නැවත උප්පත්තියක් නැහැ කියන්නේ නැහි ජාතු ගබ්බසේ කියන්නේ කතකරණී. ඒ කියන්නේ ගටිකාර බොහොම අවසානෙටම පැමිණලා තියෙන රාත්‍රියේ කරාම ලං වෙලා තියෙන. රාත්‍රියේ පත් වෙලා නැති වුණාට ගටිකාර අරහත්ත්වේ කරාම යනවා කියන එක ඒකෙන් අපිට පැහැදිලි. එතකොට ගැටිකාර පැවිදි වතේ නැහැනේ. ඒ වගේම තමයි මේකේ දැන් විසාකාව අවුරුදු 7 සෝතාපන්නයි. එතකොට විසාකාව දුගතියකට වැටෙන්න හේතු නැහැ. එතකොට මෙන්න මෙතනයි වැදගත් වෙන්නේ. මල්ලිකා දේවී අසිරිසි මහා දානේ දුන්න බුදුන් වහන්සේට දෙන්න පුළුවන් ලොකුම දානි. නමුත් මල්ලිකා දේවී දුගති පරායනයි. දුගතියට වැටෙනවා. නමුත් විසාකාව අසිරිසි මහා දානේ දීලා නැහැ. නමුත් විසාකාව සුගති පරායනයි. ඒ වගේ අපිට දැන් අර කුජුතරා ගත්තොත් අර වැදිකාන්තාව සෝතාපන්නයි. ඒතර යන්නේ ඒ ඇත්තටම සුගති පරායන. ඒ කියන්නේ නිවනින්ම සැනසීම ලබනවා. ඒ කාන්තේ නිවන් දකිනවා. ඒකට මේ ආත්ම කිය එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද ආත්ම හතකින්ද ඒක අදාළ නැහැ. කොහොමත් සුගති පරායනයි. දුගතියකට වැටෙන්නේ නැහැනේ. ඉතින් මෙන්න මෙතනයි තියෙන්නේ මේ ධර්මයේ. මකත් අන්න ඒක ආරණවන්ත මේ පැවිදි මේ මෙතන තියෙන ශ්‍රමණ වෙන්නේ ධර්මයේ තුලින්. භික්ෂු වෙන්නේ ධර්මයේ තුලින්. ඒක හොඳටම ඒ දුනා තමයි ආරලනද මේ මම ඉතියේ මේ ඉන්න දැන් පරිසරයේ සුදුසු පරිසරයක්ද නුසුදුසු පරිසරයක්ද කියන එක දැන් අපි හිතමු. දැන් කෙනෙක් අවිවාහකයි. අපි හිතමු කෙනෙක්ට දැන් මොන හරි ව්‍යාපාර කරන්න එහෙම ලොකුවට අදහසක් නැහැ, රකින්න කෙනෙක් නැහැ, එහෙම දැනෙනවා නම් ඉතින් ගිහිවත හොඳයි. මට ගෙදරත් එහෙම නැහැ. මහත්තයාත් ඇත්තටම මහත්තයාත් මාත් දෙන්නම ධර්මයේ එහෙම කතා කරනවා. මහත්තයා කැමැත්තක් දුන්නා ළමයින්ට කියලා අපි අම්මව මහාන්න කරමු කියලා දිනේකුත් කිව්වා. ඉතින් ඒ ගෙදර පරිසරයත් හොඳයි. දැන් මම ඉතින් සුදුසු ආරාණයක් හොයා ගන්න ඕනේ. එහෙම ආරාමත් මෑණිවරු ගොඩක් මම ඇසුරු කරනවා ආරණවන්ත. ඔව්. ඉතින් එහෙම සුදුසුම කලාවට ඇලුම් කරන ඒ ස්වභාවයේ තියෙන නිස්සල පරිසරයක්. මමත් ගොඩක් අර ඒ වගේ පරිසර වලට ගොඩක් පොඩි කලින්ම කැමති කෙනෙක්. මම හිතුවා එහෙම පහසුකම් අඩු තැනක් උනත් එහෙම ප්‍රදේශයක් හොඳයි කියලා අරනවා. ඔව්, ඒ වැනි ස්වභාවයක කටයුතු කරන එක පහසුවක්. ඒ මාර්ගයේ වැඩෙන හේතුවක් කියන්නේ. අනිත් එක තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ වහන්සේ ඒකද කිව්වනේ අර මානසිකාර වෙන එක
නවත්ත ගන්න මානසිකාර නොවන තත්ත්වයක් ඇති වෙනවා කියලා වෙලාවක. ඔව්. අන්න ඒ තත්ත්වය ගැන පොඩ්ඩක් මට පැහැදිලි කරන්න දෙන්න පුළුවන් ද හරියන්නේ නැහැ. ඒ අවබෝධයටපත් වෙනකොට ඒක තේ. අවබෝධයටපත් වෙනකොට කියන්නේ ධර්මයේ මෙනෙහි වෙනකොට අභ්‍යන්තරයෙන්ම අධ්‍යාත්මිකවම මනා කියන්නේ අවිද්‍යාව සුනිසුනු වෙලා යනවා. අවිද්‍යාවට ඉඩක් හම්බෙන්නේ නැහැ. එතකොට මහා ප්‍රඥා ලෝකයක් දැනෙනවා. ඒ වගේම අවබෝධයටපත් වෙනකොට හරි නිහඬ ස්වභාවයක් අභ්‍යන්තරයෙන්ම දැනෙනවා. විතක්ක තුනී වීම, සංසිඳීම, විතක්ක විචාර සමුදේ චලන්ති කියන තන්ට එනවා. එතන විතක්ක අඩු වෙලා යනවා ටිකෙන් ටික ටිකෙන් ටික. ඒ තුළම තියෙන ඔය ඒකේ ප්‍රසභාව. අරණන්සේ විදර්ශනා දැන් මේ භාවනාව තුළින් මේ දේ අවබෝධ දෙනවද කියන කාරයන් අහන්නේ. මෙතන භාවනාව කියන එක අද සමාජගත වෙලා තියෙන විදිය නිගණ්ඨ භාවනාවක් තියෙන. භාවනාව කියන වචනේ බුදුන් වහන්සේ බුදු සමය තුළ අපිට බුද්ධ දේශනාවේ අහන්න ලැබෙන්නේ ඇත්තටම විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවට සතර ඉරියව්වෙන්ම තොරයි ඇත්තටම. නමුත් විදර්ශනා භාවනාවට උපනිශ්‍රය වෙනවා සමත භාවනාව. හැබැයි මේ ධර්මයේ දර්ශන සමාපත්තිය තියෙන කෙනා කුමන භාවනාවක් වැඩුවත් දර්ශනය වැඩේ. අන්න ඒකම තත්ත්වයක් දවසක මට දවුනා ආරියන් වහන්සේ එදෙන් පස්සේ තමයි මට මේකම දර්ශන සම්පත්තිය තියෙන කෙනෙක් කියන්නේ සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙක්. සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙක්ට කොහොමත් වැඩෙන්නේ ලෝකෝත්තර සමාධියක්. මොකද ඒ අවබෝධයයි තියෙන්නේ. මොකද දර්ශන සම්පත්තිය තුළ අනුසෝතයට යන්නේ නැහැ. සමත නිමිති වලට හිර වෙන්නෙත් නැහැ. අර දර්ශන ඥානය තුළ අවබෝධයටපත් වෙනකොට මේ අවබෝධය තුළම ඒව යනවා. විචිකිච්ඡා සැකේ දුර වෙලා මාර්ගය හොඳින් අඳුනනවා. ඒක නිසාම විදර්ශනා භාවනාවෙන් සිද්ධ වෙන්නේ. නමුත් එතන සමතේ සමතයක් එතන තියෙනවා. සමතයෙන් විදර්ශනා සමතේ කියන්නේ මේ වචන වලට කොටු වෙන්න යන්න එපා. නෑ නෑ. ඔව් ඒක ප්‍රායෝගිකවම අභ්‍යන්තරයෙන්ම අර සිහිය අවදි වීමක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ. එතන නිමිතිගත නෑ. එතන අනිමිත්ත සමාධියක් උපදිනවා. අන්න එහෙම අනිමිත්ත ශුන්‍යත සත්ත්ව නිජීවෝ කියන තත්ත්වයක් එක දවසක ඒ සහිත එකඟ වීම තුළින් මට සත්පුද්ගල භාවය නැහැ කියන එක එතෙ 2021 පෙබරවාරි 4 වෙනිදා අනුසත්‍යයක් ඉදා වුණා හරයන් වහන්සේ. ඉඳන් පස්සේ තමයි මම ඉදායින මන්තාවන් මේකට උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒක නිස්සත්ත්ව නිජෝපන කියලා කියන්නේ අවබෝධ ඥානක. මොකක් ඉදා වුණා ආයන ඒක දැන් අපේ නිස්සත්ත්ව නිජෝපන කියන එක නෙමෙයි ඔය සමතේ තුලිනුත් එනවනේ ශුන්‍ය ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි අවබෝධය. ඒකට අවබෝධයක් බලපාන්නේ. අපි තුමු කෙනෙක්ට ධර්මය ගැන අවබෝධයක් නැහැ. ඒ කෙනාට එතකොට ඇති වෙන්නේ අර සමතේ තුල ඇති වෙන ශුන්‍ය ස්වභාවය. අවබෝධය තුල ඇති වෙන එක අවබෝධයෙන් ඇති වෙන එකක්. ඒක ඥානයක්. අවබෝධ ඥානයක්. ඒ නිසත්තු නිජ්ජෝ ශුන්‍ය කියන්නේ. අර අතන දැන් මේ නිසත්තු නිජ්ජෝ ශුන්‍ය කියන්නේ ආත්ම සත්පුජල ආත්මේ ඔක්කොම තියෙනවා. මුකුත් නැති වෙලා නැහැ. සේරම තියෙනවා. අර සත්ව පුජ්‍යල ස්වභාවයක් අවබෝධයෙන් මේ අර අභ්‍යන්තරයේම මෙනී වෙලා දැනෙනවා. ඒ ස්වභාවයක් නැති බව. ඒ කියන්නේ එහෙම දෙයක් නැති බවට අවබෝධයක් ඇති වෙනවා. අන්න ඒකයි නිසත්තු නිජ්ජෝ ශුන්‍ය කියන අවබෝධයක් ඒක. අවබෝධ ඥානයක් එන්නේ. අතනදී ශුන්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් සමතේ තුර හුස්ම ඒකාග්‍ර කළ හුස්ම නොදැනෙන ස්වභාවයක් ශුන්‍ය ස්වභාවයක් වෙනවා සමත සමාධිය තුළ. ඒ ස්වභාවය හැබැයි ධර්මාබෝධයක් නැතත් අන්‍යාගමිකයෙකුට උනත් වෙනවා. ඒකට ආගමක් එහෙම මුකුත් අදාළ නැහැ. ධර්මෙ මෙහි කිරීමක් අදාළ නැහැ.
මේ ලෝකේ අපි හිතමු දැන් සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවි මාළු වෙලා නැති වෙලා යනවා කියලා හිතුවා කියලා කවුරු හරි. ඔව්. ඒකට ආගමක් අදාළ නැහැ නේ විද්‍යාඥයෙකුටත් හිතෙනවනේ. එහෙමයි. ඒතරත් ශුන්‍ය භාවයක් යට දැනෙන්න ගන්නවා. ඒතර සත්පුජ්ජල දෘෂ්ටියෙන් මේ දෙන්නේ නැහැ. එයා ඉන්නවා. එයා හිතනවා මේ ලෝකේ නැතුව අභ්‍යවකාශයේ තියෙනවා කියලා එයා ඉන්නවා කියලා හිතනවා. එතන නිස්සත්ව නිජ්ජයෝ ශුන්‍යෝ නෙමෙයි. එතන සත්පුජ්ජලේ ඉන්නවා එතන. එතන ශුන්‍යයි හැබැයි. එතකොට පෘථිවිය විනාශ වෙලා සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අළු වෙලා අභ්‍යවකාශයේ විතරයි. හැබැයි එයා එහෙම හිතනවා. ඒ කියන්නේ එයා හිතන්නේ ඒක. අබැ නිස්සත්ව නිජ්ජයෝ ශුන්‍යෝ කියන්නේ කෙලින්ම අභ්‍යන්තරෙන් කෙනෙක් නැති වෙලාම යනවා. අන්න එතන අන්න ගෝහසේ සත්පුද්ගල භාවය නැති වෙන හැටි මේ නැති වෙන හැටි නෙමෙයි මේ ඒක නොපරව ගන්න හැටි අන්න ඒ ටික තේරුමට වචනලින් එන්නේ ආර්යයන් වහන්සේ මේ නොපරව ගැනීම හේතු ඉදිරියේදී අසිරියට පත් නොවන හැටියට තමයි මට තේරුනේ මොකක්ද කියුවේ හේතු දැන් හේතුවක් ඉදිරියේදී මේ පුද්ගල භාවයෙන් ඒක පරිහරණය නොකරන්න මේකේ දර්ශන බුද්ධ දර්ශන අවබෝධයෙන් තොරව නිස්සත්ව නිජ්ජීව ශුන්‍ය කියන ස්වභාවයට එන්නේ නැහැ. මම ඊට පස්සේ ඒක තමයි දර්ශන අවබෝධයේ තුල එන එක තමන්ටම සාන්දිටිකයි. තමන්ට ඒක ආවේ දර්ශන අවබෝධයෙන්ද එහෙම නැත්නම් තමන්ට ආවේ දර්ශන අවබෝධයෙන් ආපු එකක් නම් ඒක තුල තමන්ව දැනෙන්නේ නැහැ. අන්න ඒ ගැතියෙන්නේ එන්නේ ඒක තේරුණා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට ඒකම මේව කරලා බණ ආයි හිතනකොට මෙනෙහි කරනකොට හැබැයි ඒක හොඳට දකින්න පුළුවන් ස්වභාවයක් තමයි තමන්ගේ කකුල කොහේ හරි වැදුනොත් හරි නැත්නම් ඔය කවුරු හරි මොන හරි කියනකොට හරි කතා කරනකොට හරි gedara මොන හරි ශබ්ද බද්ද ඇහෙනකොට හරි කෙනෙක් ඉන්නවාද කියලා හැමෝම තමට දැනෙන්න ගන්නවා ඒවට අනුගත ඒවට කම්පණය වෙන ස්වභාවයේ ඒවත් එක්කලා කෙනෙක් මේ කාත් එක්ක හරි කතා කරනකොට මේ මම කතා කරනා වගේද හැඟීමක් ආත්ම හැඟීමක් තියෙනවද කියලා අන්නේ පොඩ්ඩක් සිහියෙන් හිටියොත් හැබැයි තමන්ගේ සිහියට තමයි හසු වෙන්නේ තමන් ඒක සිහියට හසු වෙනවා මේ මෙතර ආත්මබුද්ධ ස්වභාවයක් නේ කියන එක හසු වෙනවා කියන්නේ එතන යන්නේ අර ඒක තමයි ස්වභාවිකුත් මේක අත්‍යසේ සියම එක සාන්දිටික ධර්මයක්. තව කෙනෙක්ට බාහිරෙන් ඔබලා දෙන්නත් බෑ කියන්නත් බෑ. තම තමන්ගේ කටයුත්ත තම තමන්ටයි සාන්දිටික වෙන්නේ. දැන් අපි කියන්න අපිට කියන්න පුළුවන් කමක් නෑ ඔබතුමියගේ අභ්‍යන්තරයේ දැනෙන ස්වභාවය අපි දන්නේ නෑ. ඔව් ඒක අපිට මෙහෙන් අපිට එහෙම කියන්න බෑ. නමුත් අපිට මෙන්න මෙහෙම දෙයක් නම් දැනුණා. ඔබතුමියට තාම පොඩ්ඩක් තියෙන බව මේ දර්ශනය තුළ පොඩ්ඩක් තියෙන බව රැව අපිට රාවයක් වගේ දැනෙන එකක් දුමාරයක් වගේ තාම ආත්මීය ස්වභාවයක් දැනෙන ස්වභාවයක් දැනුණා අපිට ඒක විතක්ක වලින් දැනුණා ඒක නිසා තමයි අපි මෙහෙම කතා කරන්නේ එහෙම නැත්නම් අපි ඔබතුමියට වෙනකොට ඔව් ඒක තමයි ඒක ඔබතුමියට දැනෙනවා ඇති ආර්යයන් වහන්සේට දැනුන දේ ඒක දෙන්නේමයි ආරයනවාට වෙලාවකට නෑ වෙලාවකට හයිබ්‍රිඩ් වෙලාවකට ඔය තමයි අර අන්තිම අවස්ථාවට ලඟ වෙලා ටිකක් කටේ සිද්ධ වෙන බවක් එතකොට පේනව නේද හැබැයි ඔබතුමියට තියෙනවා මේ නිවන් දකින්න ඕනකම තියෙන තැන කෙනෙක් ඉන්නවා නෑ ආරයනවාට අර කවිදි වෙන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නේ ඉඳන් නේද නෑ ඒක අතහැරියා ස්වාමීන් වහන්සේ මම මේ දැන් ඇත්තට මං කිව්වේ එහෙම අපාරිනකට තමයි මහත්ය. ඒක අත්තපි මේක. කැමති උනේ එහෙම අපාරිනකට තමයි මහත්ය කැමති උනේ. ඒ දා අපිත් කතා කරනකොට ඒ තීරණේ වෙනස් වුනේ නේද? නෑ නෑ මම තව දුරටත් මේ විස්තර කරගන්නවා තමයි ඔබ ආන්නේ. මේ අද මේ 20 වෙනි සියවසේ මේ යුගයේ වෙන විට මේ ආරණවලත් ගැටලු තියෙන ස්වභාවයක් අපිට දැනෙන හින්දා තමයි අපි මේ පොඩක් පරිස්සම් වෙන්න කියන වගේ ඉඟියක් දෙන්නේ. මොකද අපි තාරාණවල ගොඩක් මේ කටයුතු ස්වභාවයෙන්ද අපිට හුරු පුරුදුයින් අපි දන්නවානේ. ඔව්. ඒක නිසා තමයි අපි වාසේගේ ධර්මයේ ශ්‍රවණය කරන මෑණිවරු ඉන්නේ ආරාමයක් තියෙන උන්වහන්සේලා මට එහෙම පැවිදි වෙන්න පිටක් කියලා තියෙන උන්වහන්සේලා. හැබැයි
අපි හිතනවා පැවිදි නොවුනත් ආරාණයට ගිහිලා ටිකක් කටයුතු කරා නම් හොඳයි කියලා. ඒක දැන් අවුරුදු ගානක් තිස්සේ පැය 24න් ගොඩක් වෙලාවල් වල ඒක කෙරෙන නිසා තමයි ආර යනවාස මොහොම මට මේ මාර්ගයට මම හිතන්නේ. ඔය කියන්නේ ඔබතුමියා මේ ආරාණයටලා හිටියද එහෙම කටයුතු කරාද? එහෙම ගොඩාක් නැවතිලා ඉඳලත් කටයුතු කරා දවස් 15 ගානක්. ඒ වගේ දැනුනොත් පැවිදි වෙන්නේ එහෙමනම්. දැනුනොත් ආර යනවාස දැනටත් පැවිදි වෙන්න සීට් එක සමහර ගෙදරක් තියෙනවා. ඒ අය ඒක දැන් නැවතවරක් සුදුසු තැනක් තියෙනවා නම් ඒ තැනට ගිහිලා පොඩ්ඩක් එහෙම කටයුතු කරන්න. එතකොට එහෙම දැනෙන ස්වභාවයට එනකොට පැවිදි වෙන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම බැඳීම් වලින් නිදහස් හැම පැත්තකින්ම මේ මාර්ගයටම යොමු වෙන අදහසකින් ඒකටම ඒ කියන්නේ අවසානයේ කරාම එතනින්ම ආයි හිතන්න දෙයක් තියන්න එපා කොහෙවත්. අන්න ඒක ආයි පස්ස බලන්නේ නැති වෙන තත්ත්වය එනකම් තමයි මම පැවිදි. දැන් ඇත්තටම ආර්යනාංශ අපේ මගේ පුතාල දෙන්නෙක් ඉන්නවා මහත්තයා. ඒ දුල්ලන් හරි ගොඩාක් හොඳ අය. මට ගොඩාක් කියන්නේ මම හිතන්නේ ගොඩාක්ම හොඳ අය. ඔතන කලින් පැහැදිලි කරලා තියෙනවා ඒ. ඒක නිසා මට ඒගොල්ලෝ අවබෝධයෙන්ම මගේ ඒගොල්ලෝ කියන්නේ ඔයා මේ වැඩේ කරගන්නවා නේ. මම අපි කියන්නේ හිතන්නේ තා ඔයා ඒක ඒ ඒ ඒකට වැඩිය ධර්මයේ ගැන අවධානයම් කරා. එහෙම ගියා හෝ නොගියා හෝ හිටියා හෝ නැතා හෝ ඒක සාමාන්‍ය සුළු දෙයක් කරගන්න. ධර්මය ප්‍රකට කරගන්න ප්‍රධානම අරමුණ කරගන්න මේ තමන්ගේම ස්වභාවයේ සිහිය පවත්වාලා ඒ ස්වභාවයේ ඒ කියන්නේ මේ හිමින් ඇවිදින එකක්වත් හිමින් කතා කරන එකක්වත් නෙමෙයි අර අභ්‍යන්තරයේ සිහියක් තියෙන්න ඕනේ හොඳ සිහියක් දියුණුවක් ඇති වෙන්න ඕනේ ඒක ගෝසාවක් තිබ්බත් කලබල වුණත් වහල කඩාගෙන වැටුණත් ඒ අධ්‍යාත්මිකව තියෙන අර අවදිමත් ස්වභාවය තමට දැනෙන්න ඕනේ මම ඒක දැන් තේරුම් අරන් මම හිතන්නේ සියල්ලටම අයිති නැති ස්වභාවයක් දැනෙන්න ඕනේ. සබහාදාමක ස්වභාවයකට පත් වෙනවා දැනෙන්න ඕනේ. අන්නේ දියවීමේ ස්වභාවයට බොහොම සිහියෙන් නුවණින් සිහිය අර යොමු වෙන්න යෝනිසෝ මනසිකාරය. එතනින් දැනේ ඥානෙට හසු වෙයි. සියල්ල මිදී යන ස්වභාවයක් අත්‍තරම ඒ දුණු අවස්ථාව නම් කොහොමවත් පැවිදෙන එක හොඳයි. ඔබ වහන්සේ නම් ආශිර්වාද කරන්න මත ඔබ වහන්සේ කියන ඒ ආශිර්වාද කරන්න කියන දේ උදා වෙන. මම කියන්නේ දැන් ඇත්තටම මට මම බලාපොරොත්තු ආශිර්වාද. ඒක අර වර්තමාන මොහොත. මේක ඇත්තටම මේ සාන්තිතික පච්චුප්පන්න ධර්මයක්. පච්චුප්පන්න ධර්ම. සමාජයේ අධිපති සමාජම දැකගත්තු තමා තුලින්ම දැකිය යුතු තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක්. හරි ආර්ය මාස ඒක අහගන්න කෙනෙක් නැතුවයි ඉති මම කරන්නේ ඉතින්. ඔව් දැන් අපි උනත් බොහොම පරිස්සමෙන් මේවට උත්තර දෙන්නේ. මොකද මේ කතා කරන්නේ බොහොම සියුම් කාරණයක්. ඉතින්නේ මේක ආවට හරි උත්තර දෙන්න නෙමෙයි. හරි පිළිතුරක් ඒ දැන් අර ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගමනක් යනකොට අර ප්‍රේතයෙක් දැකලා ඒලා උනා පස්සේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රේතයම් දැක්කහම තමයි උන්වහන්සේ ඒක විස්තර කරේ. අන්න ඒ වගේ මේක දැකපු කෙනෙක්ගෙන්ම අහගන්න කොට තමයි අපිට ඒක පිළිබඳ මේ දැන් වර්තමාන මේ විද්‍යෝත්පාද කාලේ තේරුම් ගන්න ලිපිච්චි වෙන්නේ. ඒක නිසා උන්වහන්සේට මම මෙහෙම කරදර කරන්න උනේ. කරදරයක් නෙමෙයි මේක සාමාන්‍ය එකයි ඔබතුමිය තමයි එහෙම හිතන්නේ. මේ මං කියන්නේ දැන් ඔබ වහන්සේලාගේ මේ වටිනා කාලය මේක දැන් ඔබ කාලේ වටින්නේ. කාලේ තියෙන්නේ කාලේ කොහෙද වටින්නේ? සකාලිකයි තමයි ආරය නෝ. දැන් මේ මොහොතේ මොනවා හරි කරන්න බැරි වුණොත් ඒකත් අහෝසුකම් තමයි. ඔව් වැරදුනත් අහෝසුකම් ආයි. එහෙම මේක හරි සුන්දරයි මේ කතාව. අවබෝධය. අල්ලාහගේ ආරය නෝ උන්වහන්සේත් එක්ක මේ කතා කරනකොට මටම තේරෙනවා මගේ රාග ද්වේෂ මෝහ මේ බටර් ටිකක් වගේ අවුමට වුණා දී වෙලා යනවා කියලා ආරයන් වහන්සේ. ඔව් අර ඒක ස්වභාවයේ ඒක ස්වභාවයේ ස්වභාවයට දැරෙනකනේ. අන්න අර ඒක ධර්මයක ධර්මය. ඔව් අපේ ස්වභාවයේ ඒ ශුන්‍ය ස්වභාවයෙන් මේ පැත්තෙන්
එනකොට ඒ සංඥා ওই පැත්තෙනුත් ඒක අර ටියුන් වෙනා වගේ දෙයක් ෆ්‍රීකවන්සි වෙනකොට නාලිකා අල්ලනවා වගේ ওই පැත්තත් ටියුන් වෙනවා ඒ සංඥාතාවය. ඒක තමයි මම ආර්යමාංශ මංගලයක වචනයකට ගොනු කරන්න පෙළ ගැස්සෙන්නේ නැහැ ඒක. ඒක නිසා තමයි ගොඩක් අය කතා කරන්න උත්සාහ කරනවා විශේෂයෙන්ම අධ්‍යාත්මිකව දැන් මාර්ගය තුළ කටයුතු කරන අය හිතෙනවා. දැනෙන ස්වභාවයමයි ශාසනය කියන්නේ බුද්ධ ශාසනය. ශාසනේ බාහිර මේ ගඩොල් බැඳන එකක් නෙමෙයි. ඒක අපේ ශාසන බුද්ධ ශාසනේ සිතක සකස් වේ. බෞද්ධයින්ට උදව් කරන්න ඕනි කියලා හිතුණා නේද? අන්න එතන තමයි ඒකෙන් තමයි මම පැවිදි වෙන්න තීරණය කරේ. ආර්ය මහන්ස මේ දන්න දෙවේ බෝ කරන්න ඕනි කියලා හිතන ශාසනේ පවත් ගන්න උදව් වෙන්න ඕනි කියලා හිතුණා. ඒ කියන්නේ උපාසක මාතාවක් විදිහට ධර්මයේ දේශනා කරනවා. එහෙනම් කිව්වට චීවරයේ මේ ඇත්තද කියන්නේ කියලා. හැබැයි ඒකටත් රැවටෙන්න පුළුවන්. ඒ කියන්නේ ආත්ම ස්වභාවය ගොඩක් අය ගාව ওই විදිහට දැන් ඉස්පතු වෙනවා. ඒ කියන්නේ ධර්මයේ අවබෝධය ඇති වෙනකොට හිතනවා මේවා අනිත්‍යයට කියන්නේ. නෑ එහෙමම නෙමෙයි. ආරණාස දැන් අර මජ්ජරි ආයෙත් කොහොමද පෙච්චෙලම අපි හිතරගෙන ඔබවහන්සේ දකින්න ඒකේ ඔබවහන්සේ දේශනා කරපු ධර්මයනේ. ධර්මයේ දකින්න තියෙන්නේ ඇත්ත. දැන් ඔබවහන්සේ මම රූපී ඇහැට ඉඳලා නැතුණාට දැන් ඔබවහන්සේව ධර්මයේ තුලින් දකින්න ඒ ප්‍රඥා ඇස්ස පහළුනේ මේ මේ සංනිවේදනයේ දැන් ඔබවහන්සේ කියන දේ මට සංනිවේදනය වුණේ අන්න ඒ ප්‍රඥා වලින් තමයි මම හිතනවා ආරේ මාස. අපිට රූපෙන් කෙනෙක් බලන්න බෑ. ඒ කෙනා කොයිතරම් දුෂ්ටද, ඒ කෙනා කොයිතරම් කරුණාවන්තද, ඒ කෙනාගේ ස්වභාවය අපිට රූපෙන් පේන්නේ. රූපට අපි කරන්නේ ඒක ඇසට අසු වෙන අර රැවටිමක් විතරයි. විඥාන මායාව. නමුත් අර කෙනෙක් පුජ්‍යලෙක් නැති ස්වභාවයක්. කෙනෙක් පුජ්‍යලෙක් නැති ස්වභාවයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ ඒ ධර්මයේම තමයි. කෙනෙක් විදිහට දකින්නේ ධර්මයේම තමයි. තව ධර්මතාවය දකිනකොට එහෙම කෙනෙක් පුජ්‍යලෙක් මුකුත් දෙයක් කියලා හම්බ වෙන්නේ නැහැ. එහෙම යනවා. තමම හැමතිස්සෙම. ඒ දකින්නේ ධර්මයමයි නේ බලනකොට. කෙනෙක් දකින්නේ ධර්මයේ දකින්න. එහෙම අංග ටිකක් වැඩිනවා මට අන්න මුහන්සේට ඒ මතක් කර මිත්තේලේ වෙන දැන් මට මොකක් හරි හිතනකොට එහෙනකොට දැරෙනකොට එහෙම එනකොට මට හිතෙන්නේ මේ අංග ටිකක් වැඩිලා නැති වෙනවා කියලා ආර්යයන් වහන්සේ. ඔව් ඒ කියපේක හරි. මම ඉන්නකල හරිද මට වෙන දෙයක් හරිද කියලා මේ මට කියලා ඒක කියලා තේරෙන්නේ නැහැ. ආදිරි කරපටි කාරි. ඔව්. හරි කරපටි කාරි ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ අංගරිකුත් ව්‍යායාම සති සමාධි කියන ටික තමයි මම දැන් ඉස්සර වෙන්නේ කියලා මට වෙලාවකට එහෙමත් හිතෙනවා ආරයනවාට. ඔය ඒ සප්තභුජංගනේ සති ධම්ම විජේ විරිය පස්සාදි සමාධි උපේක්ඛා මේ ගමන තමයි මේ යන්නේ. බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන්නේ අවිද්‍යාව ප්‍රහීන වෙනවා කියන්නේ ඒ දෙම තමයි. සත්‍යස් බෝධිපාශක ධර්ම අහුනේ. එහෙම තමයි වෙනවා. ඔව් සත්‍යස් බෝධිපාශක ධර්ම තමයි මේ සම්පූර්ණ ධර්මයේ වැඩෙනවා කියන්නේ. ඔව් සත්‍යය කියන්නේ සත්‍ය දකින්න කියන එක. සද්ධා වීරිය සමාධි ප්‍රඥා. ඔව් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් එතකොට ආරයන වංශය දැන් අපි අර විවිධ මට්ටම් වල සිදිච්ච ඒ අර දැන් අපි ගත්තොත් ECG පැත්තක වනි ගත්තොත් ඒ 25 දින නැතුව දැන් ඒක සමවේගෙන යනවා. ඒ හැමදෙරෙන්නේ. මොකද කිව්වේ?
දැන් අපි දැන් ශ්‍රද්ධාව ශ්‍රද්ධා වීරිය වැඩි අර ඒ වගේ උස්පහත් වෙවි තිබිච්ච ඒ බුද්ධංග ධර්ම මේ වර්තමාන මොහොතට අවදීනහම සම වෙනවද කියලා. මේ බුද්ධංග ධර්ම කියලා අපි ඔය එහෙම පෙන්නන්නේ මේ මේ සිද්ධිය. ඒක තමයි නේද? ඒ සත්‍යද සත්‍යා කියන්නේ. එතකොට වීරිය කියන්නේ සත්‍ය දකින්න ගන්න වීරිය. ඒක ඉන්දියා ධර්ම බල ධර්ම වෙන අවස්ථාවේ තමයි ඔබ කතා කරන්නේ. එතකොට ඒක નિરાයාසයෙන්ම මේ එදා ඉන්ද්‍රියක් කියලා කියන්නේ. ඉන්ද්‍රියක් කියලා කියන්නේ අපි පංච ඉන්ද්‍රිය ධර්ම. එතකොට ඉන්ද්‍රියක් නම් ඒක දැන් අපි කරන්නේ ආයතන ඉන්ද්‍රියක් කියන්නේ. මෙතන අර ඉන්ද්‍රියක් කියලා කියන්නේ මෙතන අපේ අභ්‍යන්තරයේ දැන් අසකන නාසය දිය වගේ මෙතන අර ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. නිර්වාණ මාර්ගයේ ඒ කියන්නේ මෙතතාවේ පෑදෙනවා. ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන ඉන්ද්‍රියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක බොජ්ජංග වැඩෙනවා කියන්නේ ඒකරම තමයි බෝධිඅංග වැඩෙනවා කියන්නේ. ඒ කියන්නේ අර දැන් අපි සාමාන්‍යයෙන් බෝධි වෘක්ෂයක් අපි සල කරොත් ඒක ටිකෙන් ටික වර්ධනය වෙනවානේ. එහෙමයි. අන්නේ ස්වභාවයට තමයි අපි මේ ශුන්‍යතාවයේ තමයි බෝධිඅංග වැඩෙනවා කියන්නේ. මේ බුද්ධ ස්වභාවය කියන්නේ ශුන්‍ය ස්වභාවයනේ. චේත විමුක්තියනේ. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. අන්නේ චේත විමුක්තිය මේ වැඩෙන එක තමයි බෝධිඅංග වැඩෙනවා කියන්නේ. ඒකම තමයි එතකොට සත්‍විස් බෝධිපාචක ධර්ම වැඩෙනවා කියන්නේ. අර ආරස්සංක මාර්ගය ඕකනේ තියෙන්නේ ওই ටික පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම අස සතර හතිපට්ඨානේ ආරස්සංක මාර්ගය ওই ටික තියෙන්නේ. සතර ඉන්ද්‍රිපාද සතර ඉන්ද්‍රිපාද පංච ඉන්ද්‍රිය පංච බලය පංච බල ධර්ම ආරස්සංක බොජ්ජංග ආරස්සංගික මාර්ගය ඒකනේ. ඒ කියන්නේ ඒක කොහොමද තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒත් ඔය මේ අපේ ආත්ම දෘෂ්ටිය ගිලිහිලා සත්පුජ්ජලට ගිලිහිලා අපේ තුළ අර සබහා ධහමට අනුගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔව් අහ ගලක් වෙනවා මේ හිතක් තියාගෙන මිනිස්සේ. එහෙම අර තර්කනේ හරිනාට කෙනෙක් පුජ්ජලේ නැති බව අවබෝධ වෙනවා. අවබෝධ ඒක තමයි අර එක මොහොතකදී ඒක වෙනවනේ ආරයනවා. ආත්ම දිට්ඨිය තමයි ගිලිහිලා යන්නේ. හැබැයි ඔකෝ එක මොහොතක වෙනවා කියන එක ඒක අර මුලින් අර අර පළවෙනි මුල්ම අවස්ථාවේදී එහෙම එක මොහොතක එහෙම දැනෙන්න ගන්නවා. හැබැයි ඒක ටික ටික වර්ධනය වෙනකොට තමයි දැනෙන්න ගන්නේ. නමුත් ඒක ඊට පස්සේ ටික ටික ප්‍රකට වෙන්න ගන්නවා. පරිණතිත ඒවා ඊට පස්සේ ප්‍රකට වෙන්න ගන්නවා. નિરાයාස වෙනවා. ඒ ස්වභාවයම ප්‍රකට වෙනවා. નિરાයාස භාවනාව નિરાයාස අන්නාරි අන්න වචනේ ඒක තමයි හරියම අන්ත નિરાයාස වෙනවා ඒක. අපි සංසාරේ මෙච්චර ආපු එක සුළියකට අහු වෙලා ඒක નિરાයාසයෙන් වැඩෙන අනිත් පැත්තට ගමනක් වෙනවා. එහෙම ධාරයන්නේ. අද්සාදුවරේ ගොඩාක් ඇත්තටම සිංහෙන්න විදිහක් මට තේරෙන්නේ නැහැ ආරයනංශ. නෑ ඔබතුමිය ඔය දැන් ඔය කටයුතු කරන විදිය ගොඩක් හොඳයි. ගොඩක් අන්ති පරමන්තපෝ කියන විදිහට ඒ කියන්නේ ඉවසීම පරමතපත කියලා කියනවානේ. අන්නේ තන්්‍යමයකින් ඔය එක දැන් කිසිම දෙයක් දැන් දෙයක් දැන් ඔය හිතන එකත් විතක්කයක්නේ. එහෙමයි අනේ මොකද කොයි තාක්කද වෙන වුණත් ධර්මයේ වුණත් විතක්කේ නේ පාස්පත් යාගෙන යන්න එපා කියන්නේ බිමින් ඒක තමයි එහෙම හිතලා තමයි මම කල්පනා කරේ මේ පාරුවත් අයින් කරොත් මොනවද තව අයින් කරන්නේ තමයි මේ දැන් ඔය ඉන්න තැනම ඔය ඉන්න මොහොතේම දැන් අද දිනේ පවා කිසිම දෙයක් ගැන හිතා නැතුව ඉන්න ස්වභාවයක් තියෙන්නේ. අන්නේ ස්වභාවය තමයි නිවන සංග ඒක මට පොඩි කාලෙත් එහෙම තිබ්බක් ආරයන් වහන්සේ මොනේ කරදරයක් මොන රණ්ඩුවක් වුණා කිමු කට්ටිය කරි මට නිකන් අර මන්දමෝල්ලා මේක වගේ ඉන්න පුළුවන්කමක් තිබ්බා. ඒක මට මම ඒක කරා ඒක මගේ දුර්වලකමක්ද කියලා පොඩි කාලේ දැන් මට හිතන එක දැන් ගෙදරින්වත් එහෙම ගැටලුවක් නැත්තම් ওই ස්වභාවයත් එක්කම පැවිදුණා කියලා ඔබතුමියට යහපතක් නැසක් අයහපතක් වෙන්නේ එහෙමයි එහෙමයි ආරියන් වහන්සේ මම ඒ කියන්නේ ඒ තුල දැන් ඔබතුමිය පැවිදි වෙන එකේ තීරණේ වෙනස් වෙන්නේ ගොඩක් වෙලාවට ඔබතුමියගේ වයස කීයද? 57යි. ඔබතුමියගේම
අර කියන තණ්හාවේම ස්වභාවයක් තමයි ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ ආත්ම තණ්හාව කියන්නේ අපි ආත්ම තණ්හාව තමයි මායя. මායя තමයි පස්සාදින්නේ. ආදම් පැවිදි වෙන්න ඕනේ නැහැ කියලා ඒ තැනට එනකොට ඒක දක්ින්න ආත්මයේ ස්වභාවයෙන්ද? නෑ, ඒකට හේතුව මේ අපේ මහත්යා තමයි මට ඉස්සෙල්ල කියන්නේ මේ මේක ඇවිල්ලා මේ රෙදි මාරු කීමන්නේ නේ. අන්න ඒක එයා තමයි ඉතින් මේ මේක ඇවිල්ලා සංදේ මේ පිටේ තමන් දකින විදිහේ වෙනසක් වෙන එකක් නිසා එහෙම කියලා එයා කියන්නේ තමයි ඒක එහෙම. ඒක එහෙම තමයි. හැබැයි ඇත්තටම මේ කිසිම ඇලීමක් කිසිම දෙයකට එහෙම නැති ස්වභාවය තුළ පැවිදි ස්වභාවය තමයි තෝරගන්නේ. මට ඔබ වහන්සේගේ මාත්‍යත්වය ස්වභාවයෙන් තාක්ෂණ කොහොම යනකොට දියවි කියන යයි. ඔබ වහන්සේ මුල ගහන්න පුළුවන් මහත්යත් එක්ක නැවිලා ඒ පැවිදි. අනේ ඒක හිත වෙන්නේ නැහැ. මේ අපි කරන කටයුත්ත ඊට වැඩිය අපිව කිසිම එන අපේ තියෙනවා මේ අර බුද්ධ ආඥාවල තමයි ඒ වගේ කටයුත්තක් කරනකොට ඇත්තටම ඉතින් එහෙම ඕනේ නැහැ මේ සංවේදීනේ අපිට නෑනේ දැන් ඔබතුමිය ගැන වුණත් නෑනේ මේ නේද මිත්‍රෙක් හරි යාළුවෙක් හරි ඔව් එහෙම නැහැ නෑනේ මේ ඔබ ගැනත් එහෙම කතාවක් අපිට නැහැනේ ඔව් මාර්ග කියන හැදින් දෙන්න මට තේරෙනවා කරා මිසක් අපිට සංඥාවක් අරගත්තේ නෑනේ නෑ ඔව් එහෙම කන්නේ අපිට එහෙම සංඥාවක් නැහැ මුණ ගැහෙන්න කියලාවත් එහෙම සංඥාවක් දැනෙන්නේ නෑ නෑ මම හිතේ මේ තව මහත් අර මට පැවිදි වීමට ඒක ලොකුලක් වෙයි කියලා හිතලා දැන් ගෝවාන්සේ වගේ කෙනෙක් කිව්වහම අපේ මහත්යා උනත් අර ඒක ඔය විදිහට තා පොඩි පොඩ්ඩක් කාලේ ගත වෙනකොට සමහරට ඒ ස්වභාවයට එයි මම ඇත්තටම ඉතින් ඉන්නේ ආර්යවංශ ලබන පොයට කලින් පැවිදි වෙන්න ඕනේ කියන සිත්විල්ලක් මගේ හිතේ ඔය ඒ පුතග්ජන භූමිය තමයි එහෙම මේ එහෙම දාගෙන ඉන්නේ නෑ නෑ එහෙම නෙමෙයි සිවුරු දරා ගන්න ඕනේ කියලා ඇත්තටම මට හිතෙනේ අර වර්තමාන මොහොත කියන එක හරියට දැක්ක වෙලේ තමයි මම මහානකම් කරන්න පටන් ගත්තේ කියන එක මට තේරුණා මට ඒකත් ඉතලා කියන එක හොඳින් බලන්න ඒක ටිකක් ඒ නිවනයි දකින්නේ ඒක තව ටිකක් හොඳින් දැන් අපේ දේශනා හැමත් මොහත ගැන යනවානේ. එහෙමයි. පෙන්නනවා මොහත කියන්නේ ඉතිරූපං සමුදේ ඉතිරූපං අත්තගමන්ත කියන එකෙන් එන්නේ කියන එක. මොහත කියන එක ඇති වෙන්නේ කෙලෙස් ජීවයේ ස්වභාවය අනුවයි. මොහත ඒ කෙනාගේ ස්වභාවය අනුව මොහතක් ඒ කියන්නේ ඔය අවදිමත් ස්වභාවයේ දියුණු වෙන්නේ. ඒ අවදිමත් ස්වභාවය එක එක මට්ටම් වලින් ඉස්මතු වෙනවා. එකම මට්ටමේ නෙමෙයි. ඒ හරියටම ඒ මොහොත කියන එක පළවන තැනක් නැති විදිහටම තේරෙනවා. නෑ, ඔය මොහොත කියන එකේ පොඩි දෝෂයක් තියෙනවා. අපි මේ මොහොත කියන්නේ අපි මේ මොහොත කියලා කියන්නේ මේ රාග දේශමෝ කෙලෙස් ඡය වෙනවත් ඒ ඡය රාග දේශමෝ ඡය වෙන කොටයි මොහොත අවදිය. ඒක මේ මොහොතට අවදිය කියන එක ගොඩක් අය හිතරතන නෙමෙයි තියෙන්නේ. දැන් බලන්න ආත්ම සංඥාව ගිලිහෙන තැන තමයි එහි අවදිමත් ස්වභාවය තමන්ට දැනෙන්න ගන්නෙ. නමුත් දැන් ওই දැනුමට එනවා ගොඩක් අය අපි කියන ඉඳා. ඒක තමන් ඒ ස්වභාවයට පත් වෙලා නෙමෙයි හැබැයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනා මට ගොඩාක් අහනකොට ගොඩක් අයට ඒක දැන් හිතෙනවා. ආ නේ මේක ඇත්ත නේද? මේ ස්වභාවය නේද මේ කියලා දැනුමට එනවා. හැබැයි ඒ ස්වභාවයට පත් වෙන එකයි ඔහොම චේතනාව තුර සිතුවිලි තුරත් ඒ ස්වභාවයේ දැනෙන්නේ දෙකක්. ආ ඒ ස්වභාවයට පත් වෙනවා කියන්නේ හරියට නිකන් අර ස්වභාව ධර්මතම දියෙච්චා කියන එකයි. නෑ හරි යනවා දැන් මේක අපි ඉදිරිපත් කරන මාධ්‍යයක් ඉතින් වචන ගොනු කරන්න අවශ්‍ය වෙන ආරණවාස ඒක නිසා තමයි දැන් වචන මුහිතේ කියන එක ඒ වචනේ මම හිතන එළියට එන්නේ. ඔව් දැනට අපිට පොඩ්ඩක් තියන්න වෙනවා ෆෝන් එක. හරි යනවා තේරුම් ගන්න ඕනේ ගොඩාක් කින් හරි යනවා කියලා දාපින් යනවා